ಮುಗಿಸಿ ಕಾಲೆಯಿಂದಲ ಅಪ್ಪಿಮೇ ರಜೆ ವೇಳ ಹಿಂದೆ మెచ్చకి హైలైట్స్ బలం మళ్ళీ వారు వీలు కాదు వీలు కాదమ్మా మారకేసే కానీ మారకేసే అరే రెంబల్లకి మారకేసి అభికి పీసాం కేసు అరే పలే అంబాయి అన్నే నేనే బా అమితికి సెట్ చుక్కి ఊసలా ఇంకరికండి ఏమన్నా మే వేళ విలియాడు ఉదవు కరండు పిటిం ప్రశ్న అన్నా అప్పుడు అత దాంట్లో వినో ఇంక పౌల్ ప్రశ్న అనేది కెల్ల ఉత్సవం అన్నది విలియాగిం పలిగాలి నేనే మై దాన్ని అమతియాగి బుటత్ ఎక్క చుక్కికి సంబంధం తిపిలది ఎగలాంగది అప్పుడు గీలా కెమెరా కానీ అందుకుంటే ఉమ్మ ఎగతు కౌరు గీయత్ కమన్నే మమ ఇన్నే ఒక కేసులు అత్త మళ్ళీ అరి మళ్ళీ ఒక మళ్ళీ తెల్లంది బేలి ఒదిపేదండి మంగియ హలో పెని మరక గహట తెన గహన వాక్యాన్ని ఒకట తమాయి ఒయ గేవాల్ అతురే దాగన అదనే తమాయి పలేని వటెం అవుట్ ఎలా యాన్నే ఏ ఉన్నాట బాం చుక్కి కెల్ల హరి హొందే కీనే ఏ ఇతిం పిటటనే మామి මට මතකයි ඔය කෙල්ල පොඩි කාලේ මම කරේ තියාගෙන වත්ත වටේ යනවා හරියට නිකන් රාජකුමාරියෙක් පිටේ තියාගෙන යන අශ්වයෙක් වගේ ඔය රාජකුමාරිකාව පිටපට පයින්නම් මටි මාමේ ඒ මතක නැද්ද ඩයන කුමාරි රජ කෙරුවත් ඉතින් ඒත් ගෑනුනේ අනේ අම්මපා ඔබලා ගෑනු වෙලත් බං ගෑනු සංහතියට අපහාස කරන්න ඇති අපිට තින් බේදනේනි වැරද්ද වැරද්ද ශීලක්කත් හරියට නිකන් ඔය චුක්කි කෙල්ලව ආරක්ෂා කරේ මැණිකක් රකින්න නාරජිනක් වගේ එහෙම තමයි බං ගැටිස්සියෝ ඉන්න අම්මලා අන්දිමේදී නාගයත් නැ මැණිකත් නැ උන්ට හිනහන්න එපා බං උන් ගිනිපත් වෙලා ඉන්නේ දැන් බලන්න මාටි මාමේ ඕවනම් ඉතින් අපිට අලුත් දේවල් නෙමෙයිනේ ඈ නාමලීගේ කෙල්ල පැනලා ගියා මොකද වෙලා තියෙන්නේ ඔය ඉන්නේ යස අගේට එතකොට අර පත්මිනි පැනලා ගියා මොකද වෙලා තියෙන්නේ යස අගේට ඉන්නවා දැන් ඉතින් මේ දික්කසාද වෙන එකයි පැනලා යන එකයි නිමි ස්ටයිල්ලිද බලට කිසිම හිතේ ආදරයක් කරුණාවක් නැහැ දැන් බලාපන් ලැටිෂයි මායි හරියටම අවුරුදු 40ක් වෙනවා දෙන්න එකට ෆවුල් කන්න වෙලා. තාම නෑ නිකං කසාද කොලේක අස්සං කළා. ඒ වුණාට ලැටිෂියා හැමදාම මම රැට කන්න එනකම් බලන් ඉන්නවා කන්නේ නැතුව. අපි අහලා තියෙනවා. ඔය පරණ ලව් හරි අයයි කියලා. හොඳ වැඩේ ඔය විලියන්. ඕකගේ පවුලේ කාට හරි මොනවා හරි වෙන්න ඕන ඔකගේ. එහෙම පුරන්න. එතකොට විලියාගේ නංගිත් එක්ක තැමතිගේ පුතා පැල්ලා ගිහලා තින්නේ. ඒකනේ ස්වර්ණ. හරි වැඩේනේ. ආ. ඔය ජයන් මාත්‍යා තමුතු විලියෙක්නේ. දැන් මේ වැඩේ අපේ ඇමතිතුමාටනේ සෞතුව. ඒකනේ. ඔය කෙල්ල උස්සන් ගිහිල්ලා ෂුවර් එකට මරාගන. මරාගනි. මොකද උඹ කිව්වේ? මං කිව්වේ ඇමතිගේ සෙට් එක කෙල්ලව මරලා
කොල්ලව ඇදගෙන කියලා. මට තියෙන බය ඕක නෙමෙයි. බැරි වෙලාවත් මේ කේස් එක සෙටල් වුණොත් විලියයි ඇමතියයි එකතු වෙනවා. එතකොට නම් පුතෝ අපි ඉවරටම ඉවරයි. ඉස්සුදාතේ ජීවිතේට වතුරයි තෙලුයි එකතු වෙන්නේ. දැන්ටවත් ඇමතිගේ සෙට් එක විලියට අතට සලකන වැඩි. හැබැයි මේ දවස්වල ඇමතිතුමා ගාවත් එච්චර හොඳ සෙට් එකක් නෑ. මේ තාත්තට පුළුවන් සපෝට් එකක් දෙන්න. ඉස්සුද බං උන්ට පොල් කඩන්න දීලා අපි වැටෙන පොල් ටික අවුල ගමු. ඒක තමයි හොඳම. මේ ඔය දෙන්න හිතනවාද මේ ඔය දෙන්න හිතන දේවල්ම සිද්ධ වෙයි කියලා? ගොඩක් වෙලාවට මේ ඔය බිලියව ඇමතිකාවට ගෙනියලා කොත්තිය කරලා දාන්න ඕන. නැත්තම් නැති කරලා දාන්න ඕන. මට හිතෙනවා කාසිවත්තට ගිහිල්ලා කැලෑපත්‍රයක් ගන්න. එපා එපා එපා. මේ වෙලාවේ කේස් එකට මුකුත් කරන්න එපා. මොකද මේ වෙලාවේ ඇමතිතුමාටත් අවාසි වෙලාවනේ බං. මේ ඒක නෙමේ. නරකිට ඇමතිගේ දුවව අපේ පුතාට කතා කළොත් එතකොට විලියයි ඇමති ඔයයි ඔක්කොම නෑදෑය වෙනවනේ අනේ. විනාරන්නේ ඇමතිගේ දුව. ඔව් සැප වාර ගත්තා වගේ නෙමේ නඩත්තු. බලමු බලමු වෙලාව හරි ගියාම කොහොම හරි යනවා කොහොම හරි යනවා. එතකොට මේ බිරියාගේ නංගි වෙලාව බලද්දි වැඩ කරේ. අනේ නිකන් ඉන්නානේ. උතර පිස්සු කියවනෝ. බබයිද බපුතේ. තව ටික දවසකින් ඇමති පොවස කොහොම මං අතට ගන්නවා. කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු? ඉස්පිරිතාදි තමයි දෙන්න පැනලා ගිහින් තියෙන්නේ. ආ. ඔබ දැන් පටන් ගත්තද සැටලයිට්ගේ ජොබ් එක? සැටලයිට් තමයි මට ඔය කතාවත් කිව්වේ. ෂා. පට්ට ලව් ස්ටෝරියක් නේ. දැන් එතකොට කොල්ලයි කෙල්ලයි කොහෙද ඉන්නේ? ආයි දෙකක් නෑ. හින්දි පිච්චර් වල කෙල්ලයි කොල්ලයි පැනලා ගියා වගේ ඈත පළාතක ගඟක් ළඟ දරකොටයක් පලාගෙන ගිනි මැලයක් ගහගෙන ඇති. ගිනි? ගිනි මැල තමයි. ගෙදරෙන්ට අන්නාරේ ගිනි පාත්තු වෙලායි තියෙන්නේ. මට කිව්වනම් අඩුවට හොඳ ඇනස්තයක් හොයලා දෙනවනේ. ආයි දෙකක් නෑ. විලියට නම් දැන් නහුතට තද වෙලාති. තද වෙන්නේ නැද්ද බං? එකම නංගිනේ. එකම නංගිනේ. දැන් එතකොට ඔය ස්ටෝරියේ කොල්ලගේ හරි කෙල්ලගේ හරි යාළුවෙක් සම්බන්ධ නැද්ද? යාළුවෙක් සම්බන්ධද නැද්ද කියලා දැනගන්න පුළුවන් විලියට අහු වෙලා දෙක තුනක් අහිනකොට. ෂා. ඒ කියන්නේ ත්‍රාසජනක සටන්. පැනලා යන්න වාහනයක් තිබුණද දන්නේ නැහැ. මට කිව්වනම් හොඳ වාහනයක් සෙට් කරලා දෙන්න තිබුණා. අනේ මම මේ කල්පනා කරලා බැලුවේ මේකත් බිස්නස් එකකට හරව ගන්නනේ හැදුවේ. මුදලාලිට කියන්න ඔව් මුළු කාසිවත්තටම මගුල් කියලා ඔය කෙල්ලව දීග දෙන්නේ හිටිය විලිය. දැන් ඉතින් හෙට අනිද්දාට මේවා පත්තරේ ගියාම මුළු රටම දැනගනීවි. මොන මේ මං කියන්නේ මේ කේස් එක ඉවර වෙන්නේ මිනි දෙක තුනක් බයවිලාම තමයි. සිරිපාල ලලිත් ඔබ දැම්ම ගිහිල්ලා සීනි මිටි දෙකකොයි බිස්කට් කේස් 50කුයි අරන් වරි. මොකද මරණයෙන් පස්සේ තියෙන්නේ දානි කිය. එතකොට මිනිස්සු දානෙට යනකොට මේ සීනි බිස්කට් අරන් යනවනේ. එතකොට ඒවත් හොඳ බිස්නස් වෙන්නේ නැතිනේ. Thank you.
මට බයයි ශානයි පෘතුගීසි කාලේ ඉඳලා අපි මේ රජ වෙලා ඉන්නේ